ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. කලාව හුදකලා වූ කලී විකල නොවන්නේ කවර නම් සමාජයක්ද? අද වැඩසටහන ආරම්භයේදීම මම මේ කියමන යොදාගත්තේ අද සමාජයේ ගත්තම මේ කලාව කියන දේ අපෙන් ගොඩක් ඈත් වෙලා ගිහින්. මේ විදියට අපෙන් ඈත් වෙලා යන කලාව අපේ ජීවිතයට ලං කරගන්නේ කොහොමද? කලාවත් එක්ක ජීවත් වෙන්නේ කොහොමද? ගීතයක් අහන්නේ රස විඳින්නේ කොහොමද කියලා දෙන්න අදත් ඔයාලගේ ආදරණීය වැඩසටහන කුරුල්ලන්ට ගී. ඉතින් වෙනද වගේම අපේ යාළුව සූදානම්ින් ඉන්නවා ලස්සනට ගීත ගායනා කරන්න. ඒ වගේම අපේ වාද්‍ය වෘන්දයේ සූදානම් වෙලා ඉන්නවා ඒ ගීත ලස්සනට වාදනය කරන්න. ඉතින් වෙනද වගේම අදත් ගීත අහන්න රස විඳින්න අපිට කියලා දෙන්න අපිත් එක්ක සුවිශේෂී පුද්ගලයෙක් එකතු වෙලා ඉන්නවා. අපි බලලිමු ඒ කවුද කියලා. රටක ජනශ්‍රුතිය සහ ජන සංස්කෘතිය සියුම්ව ස්පර්ශ කරන කලාකරුවා, එම භූමියේ උපන්, එම භූමියටම අනන්‍ය වූ කලා රසය නිවැරදිව හඳුනා ගන්නට සමත්. එයින් රටේ සමස්ත කලා ශ්‍රේෂ්ත්‍රයේ උන්නතියට කළ හැකි දෑ බොහෝමයි. මේ සර්වකාලීන සත්‍ය මැනවින් ප්‍රත්‍යක්ෂ කළ විශිෂ්ට කලාකරුවෙක් අද කුරුල්ලන්ට ගී මණ්ඩපයේ ගී රස භව අරුත් ගන්වන්නට එක්වනවා. නර්තන වේදියේ පරපුරකට මග කියන ආචාර්යවරේ, ජන සංස්කෘතික පරේෂකේ මෙන්ම නාට්‍ය වේදියේ ජනාදී ශ්‍රේෂ්ඨ ගණනාවකම සමත්කම් දක්වන ඔහු මහාචාර්ය ආර්යරත්න කළුආරච්චි නම් වූ නිර්මාණවේදියායි. මීරිගම පල්ලේවල උපන් කළුආරච්චි මහතාගේ දෙමව්පියන් වන්නේ ජෝන් නෝනා ජයවීර සහ ආර්.කේ. ජයරත්න දෙපළයි. පුංචි කළුආරච්චි වල්බෝලාන ප්‍රාථමික විද්‍යාලයෙන් සහ පල්ලේවල මහාවිද්‍යාලවලින් පාසල් අධ්‍යාපනය ලැබුවා. පාසල් වියේදී දක්ෂ ක්‍රීඩකයෙකුද වූ ඔහු සෞන්දර්ය විෂයන් කෙරෙහි දැක්වූයේ විශේෂ හැකියාවක්. කළුආරච්චි මහතා ලලිත කලා උපාධිය හිමි කරගත් කැලණිය විශ්වවිද්‍යාලය ඔහුගේ කලා කුසලතාවන්හි වපසරිය පුළුල් කළ විද්‍යායතනය වුණා. කල්කටාවේ රබීන්ද්‍ර භාරතී විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඔහු එහිදී ශාස්ත්‍රපති ගෞරව උපාධිය හිමි කරගත්තා. මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ එළව ගිහින් මෙලවාවා ඒකට මට හිනාහිනා වෙල්ල වැහුම් වැනි නාට්‍යවල රංග විඤ්ඤාසයන් නිර්මාණය කෙරුණෙත් කළුආරච්චි මහතා අතින්. මේ සඳහා කළුආරච්චි මහතා ප්‍රගුණ කර තිබූ ජන නාට්‍ය හා ජන කලා සම්ප්‍රදායන් පිළිබඳ දැනුම ඔහුට බොහෝ සෙයින් ඉවහල් වුණා. පත්තිනිවත, මහසොහොන්වත, යකදුරාගේ දියණිය යන මුද්‍රා නාට්‍ය මහාචාර්ය කළුආරච්චියන්ගේ නිර්මාණ අතර කැපී පෙනෙනවා. එංගලුම් වන්නම, ගුරුදේව වන්නම සහ මන්තිර වන්නම ඔහු විසින් නිර්මාණය කළ නව වන්නම් තුනක්. මහාචාර්ය කළුආරච්චි මහතා පරේෂකයෙකු ලෙස මෙරට සාම්ප්‍රදායික නාට්‍ය කලාව, මුද්‍රා නාට්‍ය කලාව මෙන්ම නර්තන කලාව පිළිබඳ විමර්ශනාත්මක ලිපි හා ග්‍රන්ථ පෙළක් සම්පාදනය කළා. වසර 6ක් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පීඨාධිපති ධූරේ හෙබවූ ඔහු එහි පශ්චාත් උපාධි අධ්‍යන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ, වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයේ අධ්‍යක්ෂ යන තනතුරුද දරනු ලැබුවා. ඔහු වසර කිහිපයක සිට සංස්කෘතික අමාත්‍යංශයේ ජාතික නර්තන හා මුද්‍රා නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති ධුරයද දරමින් සිටිනවා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා ලෙස මහාචාර්ය කළුආරච්චි මහතා තමා වෙත පැවරුණු යුග මෙහෙවර ඉටු කළේ කලාකරුවාගේ සමාජ වගකීමද නොපිරිහෙලා ඉටු කරමින්. ආර්යරත්න කළුආරච්චි මහතාගේ දයාපර පිරිඳ ප්‍රේමාවැලිවත්ත, දරුවන් කෙරෙහි අතිශය සංවේදී මේ කලාකරුවා ආදරණීය පියේ දුවේ පුතේ අද කුරුල්ලන්ට ගී රස සංවාදයට පුංචි ඔබත් එක්ක මේ මහා නිර්මාණවේදියා එක්වන්නේ හදපිරි පියසෙනෙහසින්. ආයුබෝවන් මාමේ. ආයුබෝවන් පුතාලා. ආයුබෝවන් සර්. අපි සර් ගැන ගොඩක් දේවල් දැක්කා. සර් අද වර්තමානයේ වෙන විට
මේ ජන සාහිත්‍ය ජන සංස්කෘතිය කියන දේ අපේ සමාජයෙන් ගොඩක් ඈත් වෙලා ගිහින් නේද? ඇත්තම දුව මේ වැදගත් ප්‍රශ්නයක් මට යොමු කළේ ජන සාහිත්‍ය ජන සංගීතය මේ දේවල් හිතන්නේ අපි කුඩා කාලේ හොඳට රස විඳ දේවල්. අපි දුරස් වෙලා යනවා කියන එක මම හිතන්නේ දුරස් වෙමින් තියෙන ඇත්තරම. මම කුඩා කාලේ පාසල් යන අවදී අපි පාසලම තුළම අපිට මේ දේවල් ලබා ගන්න අත්විඳින්න ලැබුණා. ඒ වගේම පාසල් පරිසරය විතරක් නෙමෙයි සමස්ත සමාජයෙන්ම අපිට බාහිර සමාජයෙන් අපිට මේ දේවල් අත්විඳින්න ලැබුණා. ඒ කියන්නේ ගොයන් කපනකොට ඔවුන් තමන්ගේ වේශ මහන්සිය නැත්නම් තමන්ට අයියාජ ඒ සිතුවිලි මුවින් ඒ අවස්ථාවේදී තියෙන රිද්මයත් එක්කලා මුවින් පිට කළා. මේ අපේ ජන සංගීතයේ කොටසක් ඒවා. ඉතින් ඒවා ඒ වගේම ගොයන් හිටවනකොට නෙළුම් කවි මේ දේවල් අපේ ජීවිතේ අපි විඳ අත්විඳින දේවල්. අද පැල් කවියක් අපිට අහන්න ලැබෙන්නේ නැහැ. මේ දේවල් අද සමාජයේ වීකලා යන දේවල්. දුරස් වෙලා යන දේවල් අපේ සංස්කෘතියෙන් දුරස් ඈත් වෙන දේවල් ඇත්තෙම යම් ආකාරයෙන් අපේ වැඩිහිටියන් තවමත් ජීවිතුන් අතර ඉන්නවා මේවා අගය කරන මේවා බාල පරම්පරාවට කියලා දෙන ඒ ඇත්ත නිසා ටිකක් හරි සැඳිලා තියෙනවා. ඔව් සර්. සර් අපි ඊළඟට ලෑස්ති කරලා තියෙන්නේ විශාරද නන්දා මාලිනී ඇඳ ගායනා කරපු හරිම ලස්සන ගීතයක්. මේ ගීතය අද ගායනා කරන්නේ බිඳුසරණි කාපයා. එහෙනම් සර් අපි මේ ගීතය අහලම ගීතය ගැන කතා කරමු. බුදු සාදු බුදු සාදු සඳුන් ගසක් වෙන්නම් මම සමන් වෙලා සාදු බුදු සාදු සඳුන් ගසක් පෙන්නම් මම සමන් වෙලක් පෙන්නම් බුදු සාදු බුදු සාදු සඳුන් ගසක් පෙන්නම් මම සමන් වෙලක්
මොකද හිතන්නේ මේ ගීතය ගැන? ළමා සිතකට ඇතිවන හැඟීම තමයි මේ ප්‍රකාශ ගන්නෙ. මේක මම දකිනවා ඇත්තම මේ ගීතේ ඉතාමත් මම හිතන්නේ පුතාලට දුවලට දැන නැති සරල බවක් තියෙනෙ. වචනත් හරියම මුරුදුවේ. ඒ වචන එකිනෙක හරියට ගලපලා අමුණලා තියෙන්නේ. ඉතලස මේ මම සඳුන් ගසක් වෙන්නම් සමන් වැලක් වෙන්නම්. ඒ කියන්නේ ළමා සිතට ඇතිවන හැඟීම ඒ ආකාරයෙන් ප්‍රකාශ කරනවා. අර ආරම්භයේ තිබුණ සංගීතය ඉතාමත් මනා ලෙස මේකට ගැළපෙන ආකාරයෙන් ඉඳන් තියෙනවා. සමස්ත ගීතේ පුරාම ඒ අහගෙන ඉනකොට මට දැනුණ දේ තමයි අදටත් අපි කුඩා කාලේ රසින්ද පුතේ දුවේ මේ ගීතය අදටත් ඒ ආකාරයෙන්ම රසින්දන්න පුළුවන් ගීතයක්. ඇත්තෙන්ම බුද්ධාලම්බන ප්‍රීතිය වඩ වඩාත් දැනෙන ගීතයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඒ රසය තව තවත් තීව්‍ර වෙනවා. අදට එදා වගේම අදට අදට වඩා හෙට දවසේ මම හිතන්නේ මේ රසවින්දින්න පුළුවන් ගීතයක් තමයි බුදු සාදු ගීතය. මාමේ සංගීත චිකිත්සාවක් කියන්නේ මොකද්ද? සංගීත චිකිත්සාව පුතා දැන් අත්‍තරම අපි අර බුදු සාදු ගීතය ඇහුවනේ. මට උදාහරණ එකම දෙන්න පුළුවන්. ඒ අපිට සිතට දැනෙන මනසට දැනෙන සිත කියන්නේ අපේ මනසේ ක්‍රියාකාරීත්වය. ඒක අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ මියුසික් තෙරපි කියලා. එතකොට මේ මනසට අපිට ලැබෙන ආස්වාදය අපිට සැහැල්ලු බව ලැබෙනවා නම් ඒක තමයි සංගීත චිකිත්සාව කියන්නේ. නාදයේ පමණක් මුසුණ අපි දන්න සංගීත කාණ්ඩ ඒක අපේ මනසට හරියට රසින්දින්න පුළුවන් නම් ඒ තුලින් අපිට මානසික චිකිත්සාවක් අපි ලබා ගන්න පුළුවන්. මානසික අපි සහනයක් ගන්න පුළුවන්. අපි හැමෝටම මේ සංගීතයේ රසයද ලබා ගන්න පුළුවන් නම් අපේ ජීවිතය හරියම රසවත් කරගන්න පුළුවන්. ඇත්තෙන්ම මේ දුව මේක අද එදාට වඩා වත්මන් සමාජයේ ගොඩක් දුරට මේ අවශ්‍යතාවය දැනෙනවා. අද ගාක් දිනෙක මේ අවශ්‍යතාවය අනුව කටයුතු කරන අපිට අහන්න ලැබෙනවා සංගීත චිකිත්සාව වැදගත්ම දෙයක් වශයෙන්. ඔව් සර්. සර් මේ ළඟට අපි සූදානම් කරගෙන ඉන්නේ අපේ රට ගැන ලියවුණු විශිෂ්ට ගණයේ ගීතයක්. මේ ගීතය අද ගායනා කරන්නේ සුපුන් ඉන්දික. එහෙනම් අපි මේ ගීතය අහලිමු. ලංකාදීප විජය භූමි මේ අපේ උදාර වූ මාතෘ භූමියයි මාතෘ භූමියයි දීප ජන්ම භූමි ලංකාදීප විජය භූමි මේ අපේ උදාර වූ මාතෘ භූමියයි මාතෘ භූමියයි ආදි සිංහලේ ඒ වීරමී මුතුන් ලෙයින් සාර වූ උදාර වූ මාතෘභූමියයි මාතෘභූමියයි මාණික සේ පොළෝ ගැබේ නිධාන වී මාණික සේ පොළෝ ගැබේ ඇත්දේ අපිත දූපුතුන් ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ ජීවිතේ පුදාහෙලු කඳයි ජන්ම භූමි ලංකාදීප විජය භූමි මේ අපේ උදාර වූ
මොකද මේ ගීතය ගැන හිතෙන්නේ? ඇත්තෙන්ම පුතා මේ දැන් අපේ රටේ තියෙනවා මේ විවිධ ගීත ගායන කරලා ගීත ක්ෂේත්‍රය එකතු වෙලා තියෙනවා. දැන් අපි මේ ගීතය හඳුන්වන්නේ දේශාභිමාන ගීත කියලා. එතකොට මේ ගීත අතර ඉතාමත් විශිෂ්ට ගීතයක්. හේතුව තමයි මේ ගීත වචනයක් පාසාම අපිට තේනවා ලොකු අර්ථයක්. ඒ වගේම රසයක් අපිට දැනෙනවා. ගීතේ රසය දැනෙන වචන මාලාව ගලපන ආකාරය. අපි විපදුණු දේශයට අපි ගරු කරන්න ඕනේ. අපි වැදූ අම්මා වගේ තමයි අපි මාතෘභූමිය කියන්නේ. අපේ ආදි මුතුන් මිත්තන් ඔවුන් මේ සංග්‍රාම කළේ. අපි කියන්නේ අපි දන්නවා පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසින්ට වාගේ යටත් විජිතයක් වශයෙන් අපි තිබුණා. ඔවුන් ඒ යුද වැදිලා අපි ඒ පරසතුරන්ගෙන් අපේ රට ආරක්ෂා කරගත්තා. ඔවුන් බේරගත්තා. එතකොට මේ ඒ හෙලූ ලේ තමයි මේ අනික මාණික බවට පත් වෙලා තියෙන්නේ. එතකොට මේ ඊවෙනි අර්ථයක් එන්නේ. ඉතින් මේ ගීතේ බැලුවොත් මම වචන ගන්නෑ. ඉතාමත් අගනා ගීතයක්. දේශාභිමානය අපේ හදවතට ඇති කරන, ඉතාමත් අපිට ජාතිය ගැන ලොකු කැක්කමක් ආඩම්බරයක් ඇති වෙනවා. ඉතින් මම දකිනවා, මම ආස කරන ඇත්තරම මේ ගීතේ ගායනා කරන ඇතුලේ ඒ ගේ පද රචනයට ලොකු සාධනයක් ඉස්සර කරලා තියෙනවා. මේ සංගීතය මේ හැම එකම සංකලන වෙනකොට බොහොම රසවත් ලස්සන ගීතයක්. සර්, මේ රසවින්දනය කියන දේ අපි ජීවිතවලට එකතු කරගන්නකොට ඒ දේ අපිට එකවරම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නේද? ඔපුතා, මේ රසවින්දනය කියපුවාම ඇත්තටම අපි කොහොමද රසය උකහා ගන්නෙ? රසයකම අපි දන්නවා, දැන් මේ සුංගාර හාස කරන රෞද්ධ වීර භයානක අද්භූත බීපත්ත සන්තගෙන නව නරු රසය තියෙනවා. එතකොට මේ ඒ රසය
තුළ අපිට ගීතකින් දැනෙන රසය වෙනස්. එතකොට නාට්‍ය නර්මල අපිට දැනෙන රසය වෙනස්. වින්දනය කියන්නේ අපි ඇත්තරම විඳින්න අපිට යම්කිසි දැනුමක් තියෙන්න ඕන පුතා. දැන් අපි කියමුකෝ දැන් මේ ගීතේ ඇත්තරම ගැඹුරු අදහසක් එනවා සමහර බලනකොට බැලු බැලම නෙමෙයි. ඒකට මේ ඒ අර්ථ රසය ගැන අපිට අවධානයක් තියෙන්න ඕන. එතකොට අපි මනස දියුණු කරලා තියෙන්න ඕන. අපි හොඳ පොතපත කියවලා තියෙන්න ඕන. ඒ වචනවල අර්ථ අපි දැනගෙන තියෙනවා. එතකොට මේ ආකාරයෙන් තිබුණොත් තමයි අපිට යංගති උසස් වින්දනයක් ලබා ගන්න. මම හිතන්නේ පුතාලන් මම අනිවාර්යෙන් දන්නවා පුතාලා මේ කරගෙන යන මේ වැඩසටහන දෙකල ලොකු වින්දනයක් ලබනවා. ආත්ම තෘප්තියක් ලබනවා. ඒක අවශ්‍යයි. ඉතින් පුතාලට ඒ අත්දැකීම ජීවිතේ ලොකු සාර්ථක ගමනක් කරා යන්න ලොකු පිටුවහලක් එනවා. අවශ්‍යයි. අපි මීළඟට ගීතයක් සූදානම් කරගෙන ඉන්නවා. ඒ තමයි ලස්සන ගීතයක්. අපි මේ ගීතය අහලම ගීතය ගැන සර්ගේ අදහස මොකද්ද කියලා අහමු. ලස්සන්ට ගීතය ගායනා කරා ස මොකද හිතෙන්නේ මේ ගීතය ගැන? මේ ගීතය ආනකොටත් මට මේ අපේ පරිසරය කියන්නේ අපේ ගෙවල් වල අපි කුඩා කාලේ හැදෙන පරිසරය මතක් වෙනවා. නැවත ආවජ්ජනුනේ ඇත්තටම මේ දැන් ඇත්තටම මේ
මන් දන්නේ පුතාල ගොඩක් නාගරික සමාජ වෙන්න ඕනේ අපි ගමෙන් ආපු ඇත්තෝ අපි ගමත් එක්කලා ජීවත් වෙන පුතාලා වයස ගමේ තියෙන ඔය ඔය අපි කියලොත් එහෙම ගහකොළ මල් වල ඒ සුවඳ අපි ආග්‍රහණය කළා ඒ වගේම ඔය මේ මේ ක්‍රීඩා බැලුවොත් ගැම් ක්‍රීඩාවත් එක්කලා අපි ගත කළේ ඉතින් හැම දෙයක්ම අපි සබා සෞන්දර්යත් එක්කලා ජීවත් වෙනේ ඉතින් මේ ගීතේ බොහොම සරල විදිහට තියෙනවා දැන් ළමා සිතට ඇති වෙන හැඟීම තමයි වලා උලේ නැග ඈතට යන්නට ආසයි. ඉතින් එහෙම යන්න බෑ. නමුත් අපිට දැනනම් කුඩා කාලේ අපිට හිතන අනේ ආසාව මේ 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 හඳ ගිහිල්ලා අල්ලන්න පුළුවන් නම්, තරු වස්සේ අපිට සැඟ වෙන්න පුළුවන් නම්. ඒ වගේ මේ අදහසක් කියවෙනවා. අවසානයේ සෙල්ලම් කරලා අකුර ඉගෙන ගත්තාම හරි සතුටුයි. අපේ ලෝකයේ යලි අපිට ලබා දෙන්න අපි පින් සිද්ධ වෙනා කියලා. ඒ ළමා සිතට ඇති වෙන හැඟීම තමයි අනේ අපිට මේ ළමා ලෝකයක් අපිට දෙන්නකෝ මේ ඇයි අපි මේ කොටු කරලා තියන්නේ අපි පතපතටම සීමා කරන්නේ ඇයි අපිට නෑ පුතා ඉදිරියට බහින්නපා යන්න පොත ගන්න කියලා සමහර අම්මා තාත්තලා කියනවා හැබැයි පුතාලගෙත් වරදක් තියෙනවා ඒ තමයි හැම වෙලේම සෙල්ලම් කරනවා අම්මලා තාත්තලා කැමති නෑනේ දැන් හුඟාත් දෙනකොට දරුවන්ට අපේ රටේ ළමා ලෝකයක් නෑ තමන් හරියට කොටු වෙලා ඉන්නේ. ඒ ජීවිතේ විඳින්න ඕන කාලේ විඳින්න නැහැ. ඉතින් ඒ නිසා මානසික අසහනෙටපත් වෙනවා. මේ වැඩිහිටියෝ දැනගන්න මේ දරුවන්ගේ වයසත් එක්කලා ඔවුන්ට නිදහස දෙන්න ඕන. නිදහස ඔවුන් හැදුනහම තමයි සුන්දර ලෝකෙට අරයි යන්නේ. නැත්තම් තමන් එක රාමුකට එන අධ්‍යාපනයෙන් පොතපත පරිශීලනය කරලා ඉහළට යයි. නමුත් ඔවුන්ගේ සුන්දරත්වේ නැහැ ජීවිතේ. ඔවුන්ගේ ජීවිතේම ඔවුන්ට කටුක අත්දැකීම් තියෙන. ඉතින් මම හිතන්නේ ඇත්තෙන් පුතා හරි ලස්සන සින්දුවක් මම හිතන්නේ මං අහපු සින්දුවලින් මෑත කාලෙදී ඉතාමත් රසබර අරුතක් දෙනා වගේම ගායනයත් ඒක සංගීතයත් හරි ලස්සනයි මම හිතන්නේ පුතාලා හොඳට ආසාවෙන් මේක මේ වාදනය කළා නේද හැමෝම මම හිතන්නේ ගායනත් හොඳ ලස්සනට කළා ඉතින් හොඳ අර්ථවත් ගීතයක් ළමා ගීතයක් විතරක් නෙමෙයි මම හිතන්නේ වැඩිහිටියන්ට යමක් උගන්වන්න පුළුවන් ගීතයක් මේක හොඳ අදහසක් ගෙන දෙනවා මේ හැබැයි ගීතයේ අදහස අහලා පැත්තට දාන්න මේ දෙමාපියන් මතේ මම හිතන්නේ හැමෝම මේ ගීතෙන් යමක් අපින් ඉල්ලීමක් කරන ඒ ඉල්ලීමට අවධානය යොමු කරනවා නම් හොඳයි. මාමේ අලුත් ගීතවලට පැරණි ජන සංගීතය යොදාගෙන තියෙනවා. ඒයි. පුතා ජන සංගීතය කියන්නේ අපේ මේ අර මේ ජානුවල තියෙන එකක්. අපි මේ බෙරපද එතකොට පැල් කවි, පතල් කවි, පාරු කවි, කෝලං වල එන ඒ නාදමාලාවල්, සුකරි වල එන නාදමාලාවල් එතකොට තව බැලුවොත් එහෙම අපි මේ සාන්තිකර්ම සාහිත්‍යයක් තියෙනවා ලක්ෂ සංඛ්‍යාත මේ කවි නිර්මාණ වෙලා තියෙනවා ඒ වගේම විවිධ නාද මාලාවල් තියෙනවා ඒ වගේම ඒවැය තියෙන තාල බැලුවොත් එහෙම අති විශිෂ්ට ගණේ තාල රූප තියෙන්නේ අපිට හිතා ගන්නත් බෑ අපේ දැන් ඉන්දියානු සංගීතයේ කියලා සංසාධනය කොට අපේ සංගීතය තුලත් තියෙන අපේ කියන්නේ ඔය නර්තනය තුල අපි ජන ගායනා තුල තියෙන ඒ වගේ සංකීර්ණ වූ තාල තියෙනවා. ඉතින් මේ නාද මාලාව අති විශිෂ්ටයි. ජනප්‍රිය වෙලා තියෙන පුතා බැලුවොත් එහෙම ගීත ජන සංගීතයේ ආභාසයෙන්ම ගත්තාම ඒක පාදිනවා. බෙරපද එතකොට මේ නාද මාල් අපේ සිත තුළ පාරම්පරික වශයෙන් ඇහිලා තියෙනවා. ඒව අහනකොටම අපේ සිත ලොකු දැනෙන මේ අපේකම ජන සංගීතයත් එක්ක හොයලා බලන්න විශාල ගීත සංඛ්‍යාවක් තියෙනවා. ඒ හැම එකක්ම අපිට ලොකු රසයක් දෙනවා. අමරණීයත්වයට පත් වෙලා තියෙන ගීත. මාමේ මම පුංචි කාලේ ඉඳලම හිතාගෙන හිටියේ කවදා හරි ලොකු වෙලා මහාචාර්යවරයෙක් වෙන්නද? ඇත්තම පුතා කුඩා කාලේ මම ඉගෙන ගන්න කාලයත් මට හිතර ආවෙ නැහැ මම කවදා හරි ලොකු කෙනෙක් වෙන්න එහෙම නැත්නම් මම ලොකු රස්සාවක් කරන්න ඕනේ එහෙම කිසි දෙයක් මට හිතට කාවැදුන්නේ නැහැ. මං හිතන්නේ අපේ කාලේ එහෙම තිබුණේ නැහැ. අපි පෙළඹෙන්නේ නැහැ දෙමාපියෝ. ඉගෙන ගන්න ඕනේ හොඳට ඉගෙන ගන්න මේ වෛද්‍යවරයෙක් එන්න එහෙම නැත්නම් ඕක තමයි ඉංජිනේරුවෙක් එන්න වෘත්තියෙන් එහෙම ඉහළට යන්න කියලා. හැබැයි අපි ඉගෙන ගන්නකොට අපිට ඒ වපසරිය සකස් කරලා තිබුණා අම්මා තාත්තා. අපි නිදහස තිබුණා. එතකොට හරිදී අපි කළා. අපි ගුරුවරුන්ට ඇත්තටම පුතා මම ගුරුවරුන්ට පුදුම ආදරයක් තියෙනවා. අදට ගෞරවයක් තියෙනවා. හුඟා ගුරුවරු මගේ ජීවිතුන් අතර නැහැ. මම ඔවුන්ට පින් දෙනවා. මොකද ගුරුවරු නිසා තමයි අපි කියන්නේ ගුරු දේව ගුරුවරයා කියන්නේ දේවි කෙනෙක්. ඔවුන් අපිට නිවැරදි මාර්ගයට යන්න අම්මා තාත්තා ඇරෙනකොට අම්මා තාත්තා අපිට මේ අවශ්‍ය සියලුම දේවල් ලබා දුන්නා. ඔවුන් දුක් විඳලා ඇත්තටම ඔවුන්ගේ අපේක්ෂාව කළා ලොකු කෙනෙක් වෙයි කියලා. හැබැයි මා තුළ හැම මහාචාර්යවරයෙක් ඕ මෙහෙමයි මේ විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙන්නේ කෙනෙක් වෙන්න කියලා එහෙම අදහසක් තිබුණේ
හරි දේ හරි විදියට කළා වැරදි දේ වැරදි දේවල් අපි ඉවත් කරගත්තා අපි සමාජයේ ජීවත් වෙන්න ඕන කොහොමද හොඳට අපි අධ්‍යාපන ලැබෙමින් ඒ කරන්න ඕන දේ අදිස්ථාන සීල කළා ඒ කියන්නේ මම විභාග හරියට කරන්න ඕන එතකොට සමාජයේ හොඳ කෙනෙක් වශයෙන් ජීවත් වෙන්න ඕන කියන්නේ අම්මලා තාත්තලා තිබුණා ගුණගරුක බව මම මේකයි පුතා වැඩියෙන්ම මම කතා කරන්න ඔයාලා ඉන්න හින්දා අපේ රටේ හිත අනාගතය ගන්න ඕන නැන ගුණ ගුණ නැන කියලා කියන්නේ ගුණ නැන බෙලෙන් යුතු පුතුමේ ඉතාගරු අපේ අම්මා තාත්තත් ඕක හේතුව අපිට කියන්නේ ගුණවන්තකම ගුණවත්කම තමයි ඉතෙල්ලාම අපිට කියන්නේ නැන ක්‍රම කියන්නේ ඉගෙන ගන්න අධ්‍යාපනයේ දෙවනුව ඉතින් මම හිතන්නේ ওই දෙකම සම්බර යන්න ඕනේ මගේ හිතේවත් තිබුණේ පොඩි කාලේ හැබැයි හොඳට ඉගෙන ගන්න ඕන කියලා තිබුණා ඉගෙන එන හොඳට නිවැරදි විදිහට සමාජයට කෙනෙක්ගෙන් අවලාදයක් අහන්න නැතුව අපහාසයක් විඳින්න නැතුව අම්මා තාත්තලා ඒ අපි කෙරේ තිබුණ ඒ අරමුණ සාක්ෂාත් කරන්න ඕන කියන එක තිබුණා. හැබැයි කරන දේ නිවැරදි කරන්න අදිස්ථාන සීලව ඒ ගමන යන්න ඕන කියලා කැප වෙන්න ඕන. ඒ කැපවීම තුළින් තමන් ලබන්න ඕන දේවල් අය ආශිර්වාදයක් එක්කලා එනවා. ඉතින් ඕක තමයි මයතුල තිබුණේ පුතේ. ඔව් සර්. අපි මීළඟ ගීතය ගායනා කරන්නේ සුපුන් ඉන්දික. අපි මේ ගීතය අහලමු. වගේ නුඹගෙන සොයමින් නිතිනේ අපට වඩා නුඹටයි සෙනෙහස පිදුනේ නුඹේ පයකින්ම අපපත් වෙන කරුනේ වැරදිලද කියපන් පැත් රගුණේ මාය දිගේනුමේ මද තුල් බොඩ නුඹ වෙනුවෙන් හොයලා ලද සොච්චමට වැඩියෙන් දහදුක් විඳලා අප දුක සැප බැලුවේ නුඹේ කුසගිනි නිවලා ගැන සොයමින් නිතිනේ අපට වඩා නුඹටයි සෙනෙහස පිදුනේ නුඹේ පයකින්ම අපපත් වෙන කරුනේ වැරදිලද කියපන් ඇත් රජුයේ මත්පතයි දෙන විට පින්දුන්නේ නුඹට බඩගිනි දැනෙනවාදැන් වැඩියෙන් අපට ආවත් නම් පත්තියායි අපේ නොවැට අප ගාවට කලින් එන්නේ නොමේ ළඟට ස්තුතියි සුපුන් හරිම අපූරුවට ඒ ගීතය ගායනා කරා ඉතාමත් සංවේදී ගීතයක් මං කැමතියි සර්ගේ අදහස දැනගන්න මේ ගීතය ගැන ඇත්තම මට මේ
හිතේ ඇහෙනකොට මතක් වෙන අපි කුඩා කාලේ මේ සිදුවීම් අපේ ගම් පළාතේ අහන්න ලැබුණා. මේ ගීතයේ අර්ථය බැලුවාම ඉතාමත් සංවේදීජනක සිද්ධියක් වෙලා තියෙන්නේ. නමුත් ඒ පුතා කතා කරලා කියනවා ඔබ මුට කොච්චර ආදරය කළාද අපේ තාත්තා අපේ කුසගෙනවන්න ඉස්සලා උඹ කෑම තමයි හොයලා දුන්නේ. එහෙම හිටියයි උඹ හිතලාද මේකල වැරදිලා දාන එකේ පං ඇත් රජුනේ. එයත් ආදරේ තියෙනවා. නැත්තම් කේන්තියෙන් කතා කරන එක නෙමෙයි. මේ දරුවොත් ආදරේ මේ ඇත් රජාට. මම දන්නවා මගේ තාත්තා උඹට කොච්චර ආදරය කළාද අපිටත් ආදරය කළා තමයි. ඒ වුණාට අපිට කලින් ඉන්නේ උඹ ළඟට අපේ අප්පච්චි. කියලා ඒ අර අහිංසක සිතුවිල්ලක් තමයි ඒ තුලින් කියවෙන්නේ. ඉතින් ඇත්තටම සංගීතයත් හරිම රසවත්. මේ ගේයපද රචනයත් මම හිතන්නේ ඒ සිද්ධියක් පාදක කරගෙන තමයි මේ සිද්ධිය අනන්ත අපේ රටේ වෙලා තියෙනවා. මම දැනුවත්ත බලාගන්න ඉන්න ඇත්ගොව්වම සනිකව උට දෑන දේ තමයි පාගල මරනවා. ඉතින් මේක ඇත්තටම හරි මේ වියජනක වෘතියක්. නමුත් ඒ දේ උට උරුම වෙලා තියෙනවා. දැන් මේගොල්ලන් බඩ කින්නේ නේ එදාටත් වඩා අද දැනනවා කියලා බොහොම ලස්සනට මේක ගේයපද රචනා කරලා තියෙනවා. මම ආස කරන ගීතයක් රසවත් බොහොම මේ පුතාලත් හොඳට මම බැලුවා මේ අහගෙන හිටියා. ලස්සනට වාදනය කරනවා ලස්සනට ගායනා කළා හොඳ රසවත් ගීතයක්. ඔව් සර්. සර් මේ ගැමි කලාංග ගැමි නාට්‍ය කියන දේවල් කාලයත් එක්ක වෙනස් වෙලාද? මාමේ අතීත ගැමියෝ තම අදහස් ප්‍රකාශ කරන්න රංග මඩල යොදාගත්ත නේද? ඔව් පුතා, ඇත්තටම කාලීන වැදගත් ප්‍රශ්නයක් දුවයි පුතයි දෙන්නම ඇහුවේ. පැහැදිලි කියන අපේ ජනන රංග මඩල කිව්වම අපිට නිතැතින්ම මතකයට එන්නේ සොකරි සහ කෝලම් කියන එක. සොකරි කියන්නේ උඩරට පළාතේ රංග දක්වන ලද ගැමි නාටක විශේෂයක්. ඒ වගේ තමයි පහතරට පළාතේ රංග දක්වපු ජන නාටක විශේෂ තමයි කෝලම් නාටක. කෝලම් වල විශේෂත්වය තමයි සියලුම චරිත ඔය සභාපති එහෙම නැත්නම් සභේ විධාන කියන චරිතය අනුරකොන්ට සියලුම පාත්‍ර වර්ගය අපි කියන චරිත සියල්ලම වෙස්මුණු පැනදගෙන තමයි කළේ. එතකොට මේ නාට්‍ය නිර්මාණකරු අපි කියන්නේ කෝලම් නාට්‍යකරු ඇත්තටම සමාජ සෝදකේ. ඔහු සමාජයේ එදිනෙදා හම්බෙන චරිත විවේචන කරන්න තරම් ඉදිරිතර වුණා. උදාහරණයක් වශයෙන් කියන්නම් දැන් මුදලිතුමාගේ තියෙන අකටුතුකම්. ඒ වගේම පොලිස් කෝලම කියලා හැදුවා. එතකොට පොලිස් නිලධාරී එවකට ඇත්තම පොලිසියේ එවකට ඔය අපිට සුද්දන් හඳුන්වා දුන්න කාලේ ඇති වුණ දේවල් වත්මන් පොලිසිය ගැන නෙමෙයි. එතකොට ඒ වගේ දේවල් එතකොට අනබෙර කෝලම බැලුවත් අනබෙර කෝලම කියන්නේ බීමත්ව තමන්ගේ රාජකාරිය යෙදෙන. එතකොට බීමත්කම නිසා ඇති වෙන සමාජ විවේචනයක් මොනවාද? මේ දේවල් කෝලම් නාටකරුව දැක්කා. දැකලා ඒ දේවල් පාදකරගෙන මේ කෝලම් නාට්‍ය මාධ්‍යයක් වශයෙන් ඒ කලාව මාධ්‍යයක් කරගෙන ඒ දේවල් ඉදිරිපත් කළ සමාජයට යංගසී පණිවිඩයක් දුන්නා. ඉතින් ඇත්තෙන්ම පණිවිඩ කෝලම් තමයි කියලා කියන්නේ. දැන් ජස කෝලම් බැලුවත් ඒ වගේ ජස චරිතය තුළින් ඒ සමාජයේ අවඩ දේවල් සමාජයට යමකිසි පණිවිඩයක් වෙන අවඩ දේවල් නොකළ යුතුයි කියන තැනට. ඉතින් හැම දෙයකින් පුතා මම හිතන්නේ අභාවයට යමින් අද තියෙන්නේ ඇත්තට මේ දේවල්. එදානම් සමාජයේ අපිට දකින්න විශේෂයෙන් අවුරුදු සමය තුළ ගොයන් කපා පාගල ඉවරනාට පස්සේ මිනිස්සු විනෝදෙන් හිටියේ බොහොම සැහැල්ලු ජීවිතයක් ගත කළේ. ඒගොල්ලන් තමන්ගේ අර ජීවිතයේ විවේක කාලය තුළ මේ දේවල් වලින් තමයි සතුටටපත් උනේ. ඒ වගේම සමෝදාන ක්‍රියාවක් අතේ මේවා කරනකොට හැම දිනාම සමගියෙන් කළේ. ඉතින් ඒ දේවල් අද විවේකලා යමින් තියෙන්නේ. ගොඩක් දුරට සමහර ජන නාට්‍ය එහෙමනම් සමාජයෙන් දුරස් වෙලා තියෙනවා. ඔව් සර්. අපේ මීළඟ ගීතය ගායනා කරන්නේ තෙනුෂි, බිඳුසරණි සහ මිනුෂි. මේ ගීතය අපේ හැමෝම දන්න, අපේ හැමෝම ආදරය කරන ලස්සන ගීතයක්. එහෙනම් අපි ගීතය අහලම ගීතය ගැන කතා කරමු. Thank you.
සිරි සිරි දුටු සිත්තිනෙන් පිරෙන්නා කොපර කොපර පිපිණා පස බැලුවෝ දෙසාඥා කොපර කොපර පිපිණා පස බැලුවෝ දෙසාඥා කොප්පර පිපිණා පස බැලුවද සාඥා කොප්පර කොප්පර පිපිණා පස බැලුවද සාඥා තන තන රවුමට ඉඳගෙන ඉඳ හිට එවි කම් කර කර තන තන රවුමට ඉඳගෙන ඉඳ හිට එවි කම් කර කර පද කියවෙන්නා කොපර කොපර පිපිණා පස බැලුවද සාඥා 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 හරිම අපූර්වට ඒ ගීත ගායනා කරා විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ගීතවල මුල් නිර්මාණවේදීන්ට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ අපිට රස විඳින්න මෙවැනි විශිෂ්ට ගීත නිර්මාණය කිරීම සම්බන්ධ. දැන් අපේ ජන ක්‍රීඩා දකින්න ලැබෙන අඩුවේ නේද? පුපුත ඇත්තෙන්ම ගොඩාක් දේවල් අපේ ජන ක්‍රීඩා ඔය අපේ අනිකුත් ජන කතායම ඒ කාලේ ඔයාලා වගේ වයස කාලේ අපි භුක්තින් දේවල් අද වියකලා ගිලා තියෙනේ. දකින්න හම්බෙන්නේ ඉඳලා හිටලා එහෙම නැත්තම් ඔය අවුරුදු සමයේ ඉතරයි. අපි චක්කුඩු පැන්න ඉස්සර අපේ සුරාකාඩයක් පැන්න කියලා තියෙන තාච්චි පැන්න කියලා එතෙන්න මේ දැන් අපි මේ ගීතයෙන් රසවින්ද නේද ඒ පුතාලා දුවලා ඔක්කොම රසවින්දන මේ ගීතේ ඔය නිවාඩු පාසල් නිවාඩු කාලේ ඔයාලගේ වයස කාලේ අපි මේව සජීවීරස කරපු ක්‍රීඩාවක් ඉතින් ඇත්තම අද මේ අර පිටරටින් එන සෙල්ලම් බඩු නිසා ඒව මේ කෘතිමයි වයින් කරලා තිබ්බහම යන ඉතින් අපි දිහා බලා ඉන්නවා අපේ මනසත් ඒ හරියට රොබෝ කෙනෙකුට අවශ්‍ය විදිහට හැදෙනවා අර තමන් තනියෙන් කරන ක්‍රීඩාවන් වශයෙන් තියෙන්නේ ඉස්සර එහෙම නෙමෙයි ඒ වයස සීමාව තුළ අපි හොඳට දුව පැනන සෙල්ලම් කරා ඉතින් ඒක අවශ්‍යයි රටක ආවෙනක ජන ක්‍රීඩාවන් තියෙනවා ඒවා සංරක්ෂණය වෙන්න ඕන මම අර කලින් කිව්වා වගේ සාමූහිකම සහ එකමුතුකම සහ හොඳට කායික සහ මානසික වර්ධනය කරන දෙයක් ඉතින් මේක ඇත්තටම අද පුතාගේ කෙටියෙන් කියන්න නැතුව මම විස්තර කිව්වේ ඒකයි අද වීකලා ගිහිලා තියෙන ගොඩාක් ජන ක්‍රීඩාවන් අපි අතරේ සර් අපේ වැඩසටහනෙන් අපි ගොඩක් වෙලාවට ගායනා කරන්නේ පැරණි ළමා ගීතයන්. සර්ගේ විශේෂ ඉල්ලීමට අනුව තමයි අපි මීළඟට දවසක් පැල නැති වෙන ගීතය තෝරගෙන තියෙන්නේ. මාමේ ඇයි මාමා මේ ගීතයට වැඩියෙන්ම කැමති? පුතා මේ ගීතයක තියෙනවා මේ වාචාර්ථය සහ ව්‍යංගාර්ථය කියලා. ගොඩාක් ගීතවල තියෙන්නේ අපි ව්‍යංගාර්ථයට වඩා වාචාර්ථය වචනෙන් කියන අර්ථය ඍජුවම කියනවා. ඇත්තෙන්ම මේ ගීතයේ තියෙන්නේ ව්‍යංගාර්ථයක් තියෙන අපිට මතු පිටින් පේන අදහස තමයි දවසක් පැල නැති හේනේ අකාල මහ වැයි වැස්සා තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුණා අම්මේ ඉතින් බැලු බැලමට තියෙන්නේ පැලක් නැති හේනකට ගිය අම්මත් එක්කලා ගිහිලා එලා වහිනකොට ඒ වැස්සේ තෙමුණා අම්මා මාව තුරු කරගෙන වැස්සෙන් ආවරණය කළ හිටියා එහෙම කියලා හැබැයි මේක නෙමෙයි කියන්නේ ඒකයි මම ආස කරන්නේ මේකේ ලොකු ගැඹුරක් දෙනවා ඉතින් ඇත්තම පැලක් නැති හේන කියලා අදහස් කරන්නේ මේකේ ව්‍යංගාර්ථය තමයි දුප්පත්කම ගැන තාත්තා මිය ගිහිල්ලා අම්මා හවු වෙන අම්මාගේ සේවනයට තමයි හැදුනේ අම්මා පුතාට මේ කිසිම මේ අගහිංකමක් ලබා දුන්නේ නැහැ ඒ කියන්නේ වැස්සකින්වත් තෙමෙන්න දුන්නේ නැහැ දුප්පත්කමින් ඒ මිරිකලා හිටියත් තමන් පුතා වාරස්සගෙන ඒ අවශ්‍ය පසුබිම හදලා දුන්නා ඉතින් එහෙම දීලා අන්තිමට විවාහය වෙනවා විහයලා ඊට පස්සේ බිරිඳක් දාලා යනවා අන්තිමට කියන්නේ ඒකයි බිරිඳකගේ සෙනෙහේ ගියා යෝධ ඇලේ නැම්මේ මේ යෝධ ඇල ගැන පුතාලා දන්නේ නැති සැතපමකට මේ අඟලක් එහෙම උඩට ගලාගෙන යන්නේ. ඒතර මේක හැබැයි බිරිඳකගේ සෙනෙහේ ගියා මේ කැලණි ගඟේ
නැම්මේ කියලා එහෙමත් කියන්න තමයි. නමුත් කැලණි ගඟට වඩා අර්ථයක් දුන්නා. ඒක ඊහෙලට යන්නේ. ඒ කියන්නේ හරියට තමන් පල්ලෙහාට ගලා යන යා. ඒ සෙනෙහස පල්ලෙහාට ගලා යන කියන එක තියෙනවා. එහාට ප්‍රතිවිරුද්ධ පැත්තට ගියේ. ඒකත් අදහසක් වෙනවා. ඉතින් මේ ඒ සෙනෙහසත් බිඳලා ගියා. ඉන්පස්සේ කියනවා මං එනතුරු ඉඳිකඩ ළඟ බලා ඉන්නවා ධම්මේ කියලා කියවෙන්නේ. ඔය ඉඳිකඩ කියන එක ඉස්සර ගම්මොල තිබුණා. උණ බම් වලින් හරි එහෙම නැත්නම් කපා ගන්නා ඔය මේ දී වලින් තමයි ඒ හදලා තියෙන ගේට්ටුව. ඉතින් අම්ම කෙනෙක් ළඟට පාසල් ඇල්ල එනකම් අම්මා එතනටලා ඉන්න බලාගෙන ඉඳ පය පුතා දුව එනවද කියලා. එතකොට මේ අද පුතාලේ එන්න පරක්කු නම් ඔගලන්ගේ දුරකථනයෙන් කතා කරගෙන අම්මේ මං අද අසවල් පන්ති දෙනවා අද බස් එක නැහැ එහෙම නැත්නම් මොන හරි කියනවා. ඉස්සර අම්මා පුතාලා පාසල් ගිහිල්ලා එනකන් දැකියාවට ගිහිල්ලා එනකන් ඉන්නා. ඉතින් මේ කතාව කියනකොට අපිට මතක් වෙනවා අපේ අම්මලත් අපි එනකන් එදා හිටිය බලාගෙන මේ කුයිලේද මයි පුතා එන්නේ දුව එන්නේ කියලා. මේක ඇත්තටම රසවත් ගීතයක් අර්ථවත් ගීතයක් මතු පිටින් පේන අර්ථ නෙමෙයි. ඒකයි මගේ ව්‍යංගාර්ථයෙන් කියන ගීතයක් අතර රසින්න පුළුවන්. අපිට මැවිලා පේනවා ඒ සියල්ලම. මේකේ කාලය නැතිනම් මං ඉතාමත් සරලව මේ කිව්වේ. මේ ගීතේ මා හිතන්නේ එදා වගේම අදටත් අපිට රස විඳින්න පුළුවන්. හෙටටත් පුළුවන්. පුතාලට වඩා අපිට රසවත් විඳින්න පුළුවන්. මොකද අපේ ගමේ හැදුණු අය වශයෙන් මේ ඉඳිකඩ ගැන අපිට දැනුමක් තියෙනවා. එතකොට ඒ වගේම තමයි ඒ ගැමි පරිසරය අපි රස විඳින නිසා ඒ වඩාත් අපිට දැනෙනවා. ඉතින් මං හිතනවා මං වඩාත්ම කැමති ගීත අතරේ මේ ගීතයත් මං කැමති ගීතයක්. අපිට මේ ගීතය ගැන ගොඩක් දේවල් සර් කියලා දුනා. ඉතින් අද අපිත් එක්ක ගීත අහන්න රස විඳින්න අපිට ගුරුහරුකම් දෙන්න අපිත් එක්ක එකතු වුණේ මහාචාර්ය ආරියරත්න කළුආරච්චි සර්. ඉතින් සර් බෙහෙවින්ම ස්තුතියි අද දවසේ අපිත් එක්ක එකතු වෙලා මේ දේවල් අපිත් එක්ක බෙදා හදාගත්තට. ඒ වගේම අපේ අද ගායනින් සහය වෙච්ච ඔබ සියලු දෙනාටත් බෙහෙවින්ම ස්තුතියි. ඒ වගේම අපේ වාදක මණ්ඩලයටත් බෙහෙවින්ම ස්තුතියි අද දවසේ ගීත වාදනයෙන් අපිට සහය වුණාට. ඉතින් අම්මා ගැන කියවෙන මේ ලස්සන ගීතයත් එක්ක සමුගන්නටයි අපි සූදානම් වෙන්නේ. මේ ගීතයද ගායනා කරන්නේ සුපුන් කවිෂ්ක. ඔබට සුබ දවසක්. I'm
ඉන්න